ලංකාවේ සෞඛ්‍ය සේවාවේ බුද්ධිගලණය ගැන මේ වෙලාවේ විශාල සංවාද රැසක් මතුවලා තියෙනවා. නමුත් මං හිතන්නේ අපි රටක් විදිහට ආර්ථික අර්බුදයක වෙලිලා ඉන්න වෙලාවක සෞඛ්‍ය සේවකයන්ට ජාත්‍යන්තර වශයෙන් තියෙන ඉල්ලුම අපිට උපාය මාර්ගිකව යොදා ගැනීමේ හොඳටම හැකියාවක් තියෙනවා. දැන් මේ හැකියාව සම්බන්ධයෙන් අපි කතා කරනකොට සමහර පාර්ශව කිසිදු අධ්‍යයනයකින් තොරව තමන්ගේ බඩවඩා ගැනීමේ උමනාවෙන් විවිධ අදහස් දක්වනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව පාලනය කරන සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපත්ති හදන්නට ඕනේ, සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය ප්‍රගමණය කරන්නට ඕනේ, ඒක ආර්ථික වශයෙන් සාක්ෂාත් කරගන්නට ඕනේ පාර්ශව තමන්ගේ පෞද්ගලික උමනාවන් සඳහා තමයි සෞඛ්‍ය සේවාව පිළිබඳව අදහස් දක්වන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ රජය තීරණය කළ තියෙනවා රටේ සියලු රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60යි කියලා. මේක අභියෝග කරලා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් නීතිමය ක්‍රියාමාර්ගයකට ගිහිලා තියෙනවා. මේ විශේෂඥ වෛද්‍යවරු කිව්වහම අපිට මං හිතන්නේ වැරදි වැටහීමක් එනවා. මේ විශේෂඥ වෛද්‍යවරු හතර අපි සැලකිය යුතු කාණ්ඩ තුනක් තියෙනවා. එක කාණ්ඩයක් තමයි ඇත්තටම මේ රටේ ඉතාම දුර්ලභ ගණයේ විශේෂඥ සේවාවන් සපයන රටේ ඒ සේවාවන්ට අවශ්‍ය ප්‍රමාණයට විශේෂඥ වෛද්‍යවරු නැති විශේෂඥ වෛද්‍ය සේවාවන් තියෙනවා. විශේෂයෙන්ම අලුත් වෛද්‍ය සේවාවන් ඇතුලේ, ඒ වගේම දුර්ලභ වෛද්‍ය සේවාවන් ඇතුලේ එහෙම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ අය 10%කට වඩා අඩුයි. ඊළඟට කාණ්ඩයක් ඉන්නවා ඕනෑතරම් විශේෂඥ වෛද්‍යවරු ඉන්න, ඒ වගේම දෙවන පෙළ විශේෂඥ වෛද්‍යවරුන්ට තමන්ගේ සුදුසු ස්ථානයට වාටු ප්‍රධානියෙක්, අංශ ප්‍රධානියෙක්, ප්‍රධානියෙක් වෙන්න බැරුව ඔවුන්ගේ අලුත් දැනුම ක්‍රියාත්මක කරන්න බැරුව ලත වෙන විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඉන්නවා. උන් විශාල වශයෙන් විදේශගත වෙනවා. මේ වෙලාවේ තමන්ට අවශ්‍ය සුදුසු ස්ථාන ලැබෙන්නේ නැති එක සහ ලැබෙන දවසක් නිශ්චිතව නැති එක. ඊළඟට අපි නොදන්නා විශේෂඥ වෛද්‍යවරු, විශේෂයෙන්ම මේ රටේ මිනිසුන් නොදන්නා විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඉන්නවා. ඒ තමයි පරිපාලන නිලධාරී. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරු නමින් පෙනී හිටිනවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ලා, අතිරේක ලේකම්ල වගේ කණ්ඩායම්. මේ මේ අය විශ්‍රාම යන්න නියමිතයි ඉන්නවා. මේ වෙනකොට 12කට වැඩි ප්‍රමාණයක්. එතකොට මේ අයත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නමින් තමයි මේ විශ්‍රාම වයස දික් කරගෙන ඉන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම කියනවා රෝගීන්ට සත්කාරය සපයන විශේෂඥ වෛද්‍යවරුන්ට මොනාකාරයේ ඉල්ලුමක් තිබ්බත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය කරන නමින් විශේෂඥ වෛද්‍යවරු විදිහට පෙනී ඉන්න අයට එහෙම ඉල්ලුමක් නැහැ. එතකොට වෛද්‍යවරු නියැලෙන්න ඕනේ වෛද්‍ය වෘත්තිය විතරයි. හෙද නිලධාරීන් නියැලෙන්න ඕනේ හෙද වෘත්තිය විතරයි. ඖෂධවේදී නියැලෙන්න ඕනේ ඖෂධවේදී වෘත්තිය විතරයි. දැන් වෛද්‍යවරයෙක් ඖෂධවේදීගේ කාර්ය කරනවා නම්, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් MLD කෙනෙක්ගේ කාර්ය කරනවා නම් ඒකෙදි ආර්ථික හානියක් අපි කරනවා. මොකද අපිට අඩු මුදලකින් ආවරණය කරන්නට පුළුවන් වෘත්තියක් වැඩි මුදලකින් අපි ආවරණය කරනවා. ඒ වගේම තමයි කළමනාකරණය, ඒ වගේම තොරතුරු තාක්ෂණය, ඒ වගේම සැලසුම්කරණය, මේ වගේ එකී නොකීම් එකී බොහෝ අංශ තියෙනවා. අපිට අඩු මුදලකින් මෙහෙවා ගන්න පුළුවන් වෘත්තිකයන් හරහා වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේක මේ මානව සම්පත අඩුද මදිද කියන එකට කලින් අපි විමසන්නට ඕනේ කාරණාවක් තමයි අපි මානව සම්පත හරි තැනට හරි විදිහට පාවිච්චි කරනවද කියන එක. අපිට පේන්නේ එහෙම නෙවෙයි වෙන්නේ. ඉතා විශාල මුදලක් වැය කරලා හදපු වෘත්තිකයෝ, ඉතා විශාල මුදලකින් විශාල කාර්යභාරයක් සඳහා හදපු වෘත්තිකයෝ ඉතා අඩු කාර්යභාරයකට පල්ලම් බැහැලා ආර්ථිකමය වශයෙන් විශාල හානියක් කරනවා. ලබා ගන්න සේවය ඉතා කුඩා එකක්. ගෙවන වැටුප සහ අනිකුත් වරප්‍රසාද සහ ඔවුන්ව හදන්න යන රටට යන මුදල විශාල එකක්. ඒතර මේක සෞඛ්‍ය ආර්ථිකය සම්බන්ධයෙන් සංවාදයක්. ඒ නිසා මේක සම්බන්ධයෙන් සෞඛ්‍ය ආර්ථිකය දන්න අය නිර්මාණය කරන්නට ඕනේ, සංවාද කරන්නට ඕනේ, සමහර පාර්ශව මේකට අදාළ දේවල් තොරතුරු එකතු කරන්නට ඕනේ. එහෙම නැතුව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න යන රැස්වීමවලදී තම තමන්ගේ ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් තමන්ගේ වෘත්තියේ උමනාව ගැන කතා කරනවා නම් ඒකෙන් මේ සෞඛ්‍ය සේවාව රැකගන්නට බෑ. මේ සෞඛ්‍ය වෘත්තිකයෝ ගැන කතා කරනකොට සෞඛ්‍ය වෘත්තිකයෝ විදේශගත කිරීම අපි විශ්වාස කරනවා මේ වෙලාවේ අපි කළ යුතු ආයෝජනයක්. ඒක තමයි අපිට පුළුවන්
හොඳමා අයෝජනය රටක් විදියට කරන්න. අපි හවුස්මේඩ් කෙනෙක් එහෙම නැත්නම් ගෘහසේවිකාවක් පිටරට යවනවා වගේ 24 ගුණයක විදේශ විනිමයක් උපයන්න පුළුවන් ඖෂධවේදියෙක් හෙද නිලධාරිනියක් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරියෙක් අපි විදේශ රැකියාවකට යවුවා. ඒ වගේම මේ අය හරහා රටට ලැබෙන අභිමානය ඉතා විශාලයි. ඒ අය හරහා අපේ රටේ ආර්ථිකයට ලැබෙන වටිනාකම ඉතා විශාලයි. ඒතොර දැන් මේ වෙලාවේ විශාල ඉල්ලුමක් තියෙනවා හෙද සේවාවට සහ පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ට විදේශ රැකියා සඳහා. ඒ වගේම විදේශ රැකියා වෙළඳපොලේ විශේෂ පිළිගැනීමක් තියෙනවා. දැන් මේ වෙනකොට විශාල සංවාදයක් ඇති වෙලා තියෙනවා මේ විදේශ වෙළඳපොලට අවශ්‍ය විදේශ රැකියා 40,000ක් සඳහා සිංගප්පූරුව රජය ලංකාවේ රජයත් එක්ක සාකච්ඡා කරලා රාජ්‍ය දෙක ඇතුලේ හෙද නිලධාරීන් 40,000ක් රැකියා සඳහා ලබා ගැනීමේ වැඩසටහනක් දියත් කළා තියෙනවා. දැන් මේ වැඩසටහන පිළිබඳව නිශ්චිතව දැනුවත් කිරීමක් සිද්ධ වුණේ නැහැ. මේ වැඩසටහන පිළිබඳව හරියට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ අතර මේ රාජ්‍ය අතර තියෙන මේ හෙද නිලධාරීන්ගේ මේ රැකියා ඉල්ලුම සඳහා විවිධ පාර්ශව තමන්ගේ මල්ල පුරවා ගැනීමේ වැඩසටහන් දියත් කරා. අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම තලයේ නිලධාරියෙක් ඉන්නවා විශ්‍රාම යන්න නියමිත වෙලා විශ්‍රාම යන්න නැති අර මම කිව්ව විශ්‍රාමය අවුරුදු 3ක් දීර්ඝ කරගනිමින් ඉන්න නිලධාරියෙක් මේ සිංගප්පූරුවේ රැකියා වෙළඳපොලට පෞද්ගලිකව හෙද නිලධාරීන්ව යවන මේ ලිපිය නිකුත් කරන්නේ මුල් ඒරියාව මේ අදාළ රෝහලේ හෙද නිලධාරිනියක් විදේශගත කිරීම සඳහා ඒ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් දෙන සහතිකයක්. ඒතර මේ සහතිකය පාවිච්චි කළා තමයි මේ රැකියා වෙළඳපොලේ රැකියා ඉල්ලුමට හෙද නිලධාරියෙක් යොමු කළා දින මේ 40,000 පළවෙනි පටන් ගැනීම විදියට. මේක කොහොමද වුනේ කියන කාරණාව කෙසේ වෙතත් මේ ලිපිය ව්‍යාජව සකසන එකක් විදියට මුල් ඒරියාව ඒ රෝහලේ අධ්‍යක්ෂකවරයා අදාළ සිංගප්පූරුවේ රැකියා ආයතනයට පණිවිඩයක් යවනවා කෙටි ඊමේල් පණිවිඩයක් විදියට ඒක ව්‍යාජ ලිපියක් විදියට තහවුරු කරමු. එතකොට මේ පණිවිඩය හින්දා මේ මුල් ඒරියාව රෝහලේ අධ්‍යක්ෂකවරයා ඒ රෝහලෙම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීනිය නිකුත් කරපු ලිපිය ව්‍යාජ එකක් බවට සහතික කළා යවපු ලිපිය නිසා ඒ වෙනකොට රැකියාවේ සිංගප්පූරුවේ විශාල රෝහලක රැකියාවේ යෙදিলা තිබු හෙද නිලධාරීනිගේ රැකියාව අහෝසි වෙනවා විතරක් නෙවෙයි මේ 40,000ම කොන්ට්‍රැක්ට් එක සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ 40,000න් ඔබට විවෘත වෙන්න තියෙන රැකියාව වෙළඳපොලටත් කන කොකා හඬලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ලිපිය ව්‍යාජව සකසන ලද එකක් නම් ඒ ව්‍යාජව සකසන ලද එක සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නට ඕනේ මුලින්ම අර රැකියාවට ගිහිල්ලා ඉන්න නිලධාරිනියව ගෙදෙට්ට ගෙන්නා ගැනීම හරහා හෝ මේ රැකියාව වෙළඳපොලට බාධාවක් වෙන එක හරහා නෙවෙයි කියන එක අපි දැඩිව විශ්වාස කරනවා. මොකද මේ ලිපිය ව්‍යාජව සකසන ලද එකක් වෙන්න පුළුවන් මේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිය විසින්ම සකසන ලද එකක් වෙන්න පුළුවන් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය සැකසුවාට ඔහුට නීතියානුකූල ආවරණයක් නැති එකක් වෙන්න පුළුවන් මේ තර්ක තුනම මේකේ තියෙනවා. නමුත් ඒ කාරණා හෙළිදරව් කරන්නට ඕනේ රට තුල තියෙන විමර්ශනයක් කරා. මේ වෙලාවේ රජය ඒ වගේම මේ රජයේ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වගේම ජනාධිපති මන්දිරයේ කටයුතු කරන නිලධාරීන් තම තමන්ගේ බිස්නස් තර කරගැනීමේ කටයුත්තට ගිය නිසා අපිට අද වෙනකොට විශාල පාඩුවක් ඇති වෙලා තියෙනවා. මේක එක්තරා විදිහට මේ ජාතියේ ද්‍රෝහිකමක් විදිහට මේ රැකියා 40,000 කියන්නේ හෙද නිලධාරියෙකුට පෞද්ගලිකව ලැබෙන එකක් නෙවෙයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මේ රටට ලැබෙන දෙයක්. එතකොට ඒක නැති කරලා තියෙනවා මේ පාර්ශව තනි තනි වශයෙන් තමන්ගේ උමනාවන් ඉෂ්ට කරගන්න ගිහිල්ලා. ඒ නිසා මේ වැරද්දට මේ සියලු පාර්ශව වලට දඬුවම් දෙන්නට ඕනි කියන එක තමයි අපි කියන්නේ. ඒ වගේම මේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රජය මීට එහා ගිය ආවරණයක්, නිරාවරණයක්, මැදිහත් වීමක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි කියන එක තමයි අපි දැනුම් දෙන්නේ.
ලංකාවේ 2015 16 17 වගේ වර්ෂවල මේ එක්ස් කිරණ ඡායාරූප කියන එක ඩිජිටලි එහෙම නැත්නම් තාක්ෂණික වශයෙන් ඉලෙක්ට්‍රොනිකලි රෝගීන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට ලබා දීමේ ක්‍රමවේදයක් හදලා තිබ්බා. හැබැයි ගැටලුව වුණේ අපි උපකරණ මේ එක්ස්රේ ඡායාරූප ඩිජිටල් ගැනීම සඳහා උපකරණ ගෙනල්ලා තිබ්බට මේ ඡායාරූප අදාළ පාර්ශ්ව වෙත යොමු කිරීමේ තාක්ෂණය බොහෝ රෝහල් වල හදලා තිබ්බේ නැහැ. ඉතින් දැන් අද වෙනකොට කුරුණෑගල සූක්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක මේ ප්‍රශ්නය මතුවලා තියෙන්නේ. අපි ඩිජිටලි මේ එක්ස් කිරණ ඡායාරූප ගන්නවා. හැබැයි මේ ඡායාරූප අදාළ විශේෂඥ වෛද්‍යවරයා වෙත යැවීමට සඳහා අදාළ පහසුකම් රෝහල තුල නැහැ. ඒ නිසා අපි නැවත වතාවක් අර අලුත්ම තාක්ෂණයයි පරණ තාක්ෂණයයි බද්ධ කරලා තමයි එක්ස් කිරණ ඡායාරූපයක් විශේෂඥ වෛද්‍යවරයා වෙත යවමින් හිටියේ. ඒ කියන්නේ ඩිජිටල් ක්‍රමයට විශාල මුදලක් යොදලා ගෙනාවු උපකරණයෙන් එක්ස් කිරණ ඡායාරූපයක් ගන්නවා. හැබැයි අපි පරණ දල සෙයාපට ක්‍රමයට ඒක නැවත ඡායාරූපකරණය කරලා විශේෂඥ වෛද්‍යවරයාට යවන්න. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සෙයාපට සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. රෝහල් වලට මුදල් නැති නිසා සහ ඒ ප්‍රතිපාදන නැති නිසා මේ වෙනකොට මේ දල සෙයාපට ලැබෙන්නේ නැහැ. එතකොට දැන් විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපි විකිරණ පරීක්ෂණය කරනවා. පරීක්ෂණය කරලා විකිරණ රසායනාගාරයේ ඒක තියාගන්න වෙලා තියෙනවා. ඒකෙන් රෝගියාට වෙන ඉරණමක් නැහැ. දැන් මොකද කරන්නේ? කළ හැකි දේවල් අපි මේ වෙලාවේ එක එක අයට කල්පනා වෙන විදිහට රෝගියා වෙනුවෙන් කරනවා. ඉතින් සමහර රෝහල් වල විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන් මේ ඡායාරූපය අරගෙන ඩිජිටල් දුරකථනයක් තියෙන කෙනෙකුට ඒක ගහලා දෙනවා. ඉතින් මේක හොඳ ක්‍රමයක් හෝ සුදුසුම ක්‍රමයක් හෝ හරිම ක්‍රමයක් හෝ එහෙම එකක් නෙවෙයි. නමුත් අපිට වෙන කළ හැක්කක් නොමැති නිසා කළ හැකි දේ කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ තමයි අපි ඩිජිටල් විකිරණ ඡායාරූප ගැනීම සඳහා අති විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. හැබැයි අපි ගණන් බලලා නැහැ මේ ඩිජිටල් විකිරණ ඡායාරූප යොමු කිරීම සඳහා අදාළ කළමනාකරණ පද්ධති නිර්මාණය කරන්න කොච්චර වියදමක් යනවද කියලා. අර වියදම් කරන මුදල වගේ 20 ගුණයක විතර වියදමක් යනවා අපිට ඒ පද්ධතිය නිර්මාණය කරන්න. එතකොට ඒ පද්ධතියට සල්ලි වෙන් කළත් නැහැ. ඒ පද්ධතිය නිර්මාණය කරලත් නැහැ. ඒ පද්ධතිය ලංකාව තුල මං හිතන්නේ තව අවුරුදු 10කට අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපිට භාගයක් තියෙනවා, ඉතුරු භාගය නැහැ. ඉතින් අපිට කරන්න වෙලා තියෙන්නේ අර ඩිජිටල් කරණය ඉතුරු භාගය රෝගීන්ගේ ජංගම දුරකථන හරහා කරන්න. ඉතින් මේක